එතුමා කතාකරපු අවසාන කාරණය පිළිබඳව පුන්ටි කාරණා දෙකතුක් එකතු කරන්න කැමතියි මේ සාකච්චාව පටන්ගන්නකම එක තමයි දැම් පාර්ලිමේන්තුව නැවර්ත කැඳවන්න කියලා මේ සියලු ජනම ඉල්ලන්නේ මොකටද එක තමයි අපේ රටේ හැම පුරවැසියත්ම කැමති විවස්ථානුකූලව ක්‍රියා කරනවාන මීතියානුකූල ක්‍රියා කරනවාන එත් එක මේ සාමූහිකව මේ ජාතික අර්බුදයට මුණ දෙන්න අපි හැමෝම එකට වැඩ කරනවාවනම් ඒක තමයි අපිට ලබා දෙන්න ගෙන ආදර්්‍යය. විශේෂයෙන්ම සමග බලවේගේ කිරමේ කරා මේ ආකාරයෙන් විවස්ථා විරෝදීව ක්‍රියාකරන්ට උත්සාහ කරන මොහොතක පාර්ලිමේන්තු මන්ත්‍රියෝරුන් අර්ලියග හ මන්දිරයට ගැනල්ලා මේ විජ්ට තේටිකත්දීල ඒක ඇල්ලත්දල ැදවන සාකච්චක සභාගීම අර්ථ සූන ්‍යයි කියලා ස්‍රචිඵල රහිතයි කියලා මොකද මේකෙන් පේන පලවිනි කාරණය තමයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කිස්සේත් කැඳවන්නේ නැහැ කියලා තියෙනකොට අගමැත්තුමා මේ බලේ ජනාජපතුමා තිබෙන නිසා අගමැති මහින්දරාජ පක්ෂු මහත්තය ඒකට නොකමැත්ත ප්‍රකාශ කිරීමක්ද කියර දන්නේ නැහැ. අර්ියය ගහමන්දීරයට වන්තරරු කැදවල යම් යම් කාරණා පැල්ි කර්ු උපසා කරන ඇති.ක සහෝදරයන් අතර තින තයා මතබේදේ. ට පෙ පක්ෂ හ ප ව හැට ර්ලිමේතව ැදවන්න කියල තරේම කියනකොට ොදේ බලතලව නැතුමට එනිසා එටම රම කියනකොට ඒකට විරුද්ධ ප්‍රසිද්ධේ අදහත් ප්‍රකාශරන්න නොහැකිකම නිසා මහින්ද රාජ පක්ෂ මහත්මයා අගමැතිවරය හැටියට එතුම අර්ලිය ගහ මන්දින මන්තුරු කැදවල නිදහසට රුණු කියන්න උත්සාහ කරනුවද කියලා පිදන්නේනෑ ගොහොම ෙතින බරතලක මක්ති වෙනවා. මේක ජාතික වවියසනය. ගඩ ලෝකේම සඳහ රපත ෙස ැියත් වෙලා තිබෙනවා. අප දන්න එවැනි අවස්ථාවක බගකීම් සහිතව අපි හැමුවම ක්‍රියා කරන්නොන්. විරුද්ධ පක්ෂය හැතිියයට අපි ආණ්ඩුව අඩාකපපල් කරන්න ගන්න පියවර කඩාකපපල් කරන්න කකුලෙන් අධන්න ක්‍රියා කරවා නෙවෙයි. අපි කැමති අප රට හැමක් පුර බැසි එක්ම මේ ව්‍යසනයෙන් නිදහස්සෙනවා දකින්න. පට නිදහස්සෙනවා දකින්න. නොමුත් අවාසනවට වගේ ඒ සඳහා සාමූහික උත්සාහයක් ගන්නවා වෙනුවට අපි මයි කළේ කියෙන ලකුණු ටිකදාගන්න උත්හකිරීමක් තමයි මේ ජනාජපතිවරත් ආණඩුවත් කරන්න උත්සාහරන්න කියලා පිට පෙේන්නේ ලන්න මේ එක බර්පතලක පළවිනි කාරණය තමයි අපි හැමෝම බැදිල ඉන්නවා විවස්ථාව ආරක්ෂා කරන්න නීතිය රකින්න හැබැයි මේ විවස්ථාව නීතියට පටහැනිව මේ විට ප්‍රියාකිර මහරහමක්ෂට පෙන්න්නේ පලවිනි කාරණය තමයි නීති විරෝධීව ආණ්ඩුව යම්යම් පියවර ගනිමින් මුදල් ්‍රියධාන් කරමින් නීතිී පනවමින් මෙමයාකාරයට ක්‍රියාකිරීම හරහා බැරැදි පූර අදර්ශයක් දෙන්න උත්සාහ කරනවා. ැකි තාමත් බරපතලයි ඊලඟට එන ජනාධතිපචවරේ මෙම හැසුරුුණු. එක මොනතරම් නරක පූර අදර්ශයක්ද එස්ස අපි හැමවිටම වගකීමෙන්තෝ ක්‍රියාරමින් අපි අනිත්තයට ආදර්ශයක් දේ යුත්තේ නීතියට හා විවස්ථාවට ගරුරලක් ක්‍රියාකිරීම එනිසා පාර්ලිමේන්තුව නැවට ැඳවීම අලුත්්‍යයක් නෙවී ට මතකයි. චන්දික මාර්තුන්ද මහත්ම මේ ජනාජිපතිවරබැරි හටට ඉන්න කාලේ හදිසිය අවස්ථාව සම්මතකිරීම සහා විුරුවහරකු පාර්ලිමේන්තුව නවත කැඳෙව්වා මේ වගේ අර්ුයක් නෙ. හති සිනීතිය පවත්තාාව නෑම සඳහා. එහෙම කැඳවලා ඒ පාර්ලිමේන්තියෙන් අධදිස්ේත ෙගුලාස්ිකකාන් නුමත කරලා නවතත් මැතිවරණය තිබ්බ. මැතිවරණයට බාධාවක් කරේ නෑයක ඒවගේ නැවත පාර්ලමේන්ටව කැදේවයි කියලා ඒක වෙන විශේෂ වර පසායක් ලැබුණ නැහැ. හෙම කරේ ඇයි. ඒ විවස්ථාව හා නීතිය රක්කින්න. අපිඉල්ලන්නෙත් ෝටාවේ රජපක්ෂ ජපතිවරයාගෙන් ජනාධිපතිවරයාට මේ බනතල ලබාදීරතිබෙන්න්නේ වෙන කිසි කාරණයක් නෙනේ නිසාවෙයි රටත් ජනතාවත් ආරක්ෂාකරන්න ඒවගේ විවස්ථාමය සියලුකාරණා දරුගරමින් ක්‍රයාකරන්න ඒ පටහැනිව ක්‍රියා කරල මේ අර්බු ඇැතිකිරීම හරහා අපි හිතනවා වැරදි පූර්වා දර්ශයක් අනාගත රාජනායකයන්ටත් ලබා දෙන්න දන්න උත්සාහයක් ඒ විතරක්දවෙයි මට පේනවා තව දෙයක් ඒක තමයි. මෙතන ආණ්ඩුව හැටියට මහිදරාජපක්ෂ මහත්මයා සහ අගමැතිවරය හැටියට මහිත්‍රරජපක්ෂ මහත්මය හා ජනාධිපතිවරයා අතර මතත් දෙකක් තිබෙනවා අයකක පැදිලි ඒක තමයි ජනාජිපතිවරයක් කිසිසේත් පර්ලිමෙන්න්තව කැඳවන්න හැනකොට අගමැතිවරයාට පාලිමෙන්න්තුට මන්තුරු කැදවන්න බැරිම නිසා පාලමෙන්න්තු නැවකැවන්න බැරනිසා මේ ආකාරෙන් අරලිග හමන්ද්‍රයට කැඳවල ඔු මේ මතුරු සසන් උක්සා කරනවද ගරත් අපට තේරෙන්නේ නෑ. එනිසක් කොහොමනත් මේ ව්‍යස්ථා විරෝධි කටයුට නවත් කල වහා පාර්ිමේතු ැඳවල නීතියානුළු පිවරටක් න්න කියලා පිල්ලනැ. ඒත් එක්තම තම වාස දකිදති යේ මධ්‍යමරාත්‍රයේ නිපුදත් කරල තිබන ගැසත් නිවේදනයක් පාරිබෝගක සේවා අධිකාරය. මොකද මේ ගැසත් නිවේදනින්. මේක නිකුත් කලතියන්නේ පරිප්පු සහ සැමැන්වල පාල නැමිල ඉවත් කරන්න ද කවද පාල මිලක් දැම්මි. ජා පක්ෂ හත්ත ාතික මත කතා කරල සැමැන් සහ පරිප්පු මිල අඩුකර අඩු කරලා ගැසට නිේදනයක් ගත්තා. ඒ ගැසට නිේදනය ්‍රියාත්ම කෙරුව සැබෑලෙස ජනතාවට ආදරයකන්ද නත ජනතාවට සහන දෙන්නද. මේ ගැසත් නිේදන නිකුත්කිරීම පරමාර්ක දැන් පැහැදිර.ඒ තමයි චන්දේ බලාගන චන්දය වෙනුවෙන් සැමැන් සහ පරිප්පු ලබා දෙන්න තමයි මේ ගැසත් නිවේදෙන නිකුත්තලේ. දැන් පරිපෝක සේව අධිකාරය මේ ගැසත් නිේදින්? ැ පරිප්පු පාලනමිලා යින් කරලා. ඉොට පාරිබෝගක සේවා අධිකාරීත් තින අයිමක්නය කරන්න. අපි හන්නේ පාරිබෝගක සේවා අධිකාරේ ඉන්නේ ජනතාව ආරක්ෂා කරන්න. ජනතාවට සාධාරණම ඒදේවල් ලබා දෙන්න මැදිහත්වෙන්න. ඒවගේම ඒව මිලගණන්න නියම කරන්න ප්‍රමිතිය නීම කරන්න ඒ වගේ කරනාව වලට. එටොන් මේමගේ වියසන කාරී අවස්ථාවක සැමැන් පරිප්පු පාලනමිලා අයින් කරන හදිස්ස්‍ය ගැසත් නිවේදනයක් මිදස නිකුත් කිරීම කෝවිත් දහනමේට කිසිසේ අදාලනෑ. පොවිදධහනමය මර්ධනය කරන්න ගන්න නීතියක් නම් අපි එක්ගැ එකගන්න පුළුවන්. හැබැයි පරිබෝගක සේවාධිකාරය ඇයි මේ විදේ හදිසි ගැසත්නය නිකුත් කරලා මේ විදියට තමන්ගේ වගකීමෙන් බැහැවෙන්නේ මක මේ මොහොත ජනතාව ආරක්ෂා කරන මොහොතක්. පරිබෝ්‍යයන් ආරක්ෂාරන ොහොතක්. දැඩිමිට ඩු විකරුණ එක නවත්වන මොහොතක්. බඩු හංගගෙන පරිභෝක්‍යයන්ට නොද සිගයක් මවාපාන තත්වය නැති කරන්න ගන්ත්තීල්න ගන්න නොහතක්. ආධාරන ලකට ිනිස්සුට බරිදන්නවන හොතක් හැබැයි ඒස්ියල්ල පැත්තක කියලා පාරිබෝක ස අධිකාරය සැමැන්සා පරිප්පු පාලන මිල ඉබත් කන ගැසට නිවැදනයක් හරිට ජාතික වැදගත්ටමක් ඇති පනතක් වගේ ගැසට නිවේදනයක් වගේ නිපුුත් කරල තිබෙන. ඒක ඇත්තකම තාමත් අසාධාරණ සහ වැැරදි පනතක් පාරිබෝග අධිකාරමය කරලා තිබෙන. ඒ අත්සේ ඒ තමුණසා දකින්න ඇති කිරිපිටි මල වෑම හාරසිය පැටක ක ල්ියල් ි් පාක වැඩි කරලා. මේ මොහොත බලන්න මිනිසුන්ට එදිනෙදා ආදායම්මාර් ගහිපි වෙලා. ජීවත්වෙන්න අමාරුයි. දෛනික ආදායම් ලපුපු ලක්ෂ සංඛ්‍යත පිරිසක් දෛනික ආදායම් නැතුව රැකියාවල් නැතුව අතර මංවෙලා. මෙහම තියන මොහොතක ආණ්ඩුව මේවට නැදිත්වවෙ ඕනේ රෘපියල් තිස්පාකින් ග්‍රෑමමාර් සයක ෙිපිටි පැත්තක මල වැඩිරලා. ඉතින් තවත් මනිසුන් බරණීම ටවන්. මේක විතාමත් අසාදාරන කොජ ආණ්ඩු සාර්ථක ආ්ඩුවට බැරිවෙලා තිබෙනවා කෝවිට්. යින්ට මේ සංගතය අවසන් වෙනතුරු මිනිස්සුන්ට ඕනේ ආහාරපාන ටිකවත් සාධාරණ විද්‍යියකට ලබා දෙන්න මැදිහත්වෙන්න. ඒකන ආණ්ඩුවක යුත්තුකම වෙන්න සාධාරනුව මේ පරිබෝග්්‍යයක්ත් ලබාදෙන ්‍රියාරණයක කේචෙන් සංගත අවස්ථාවක හදිසි අවස්ථාව ඒ වකකීමෙන් ආණ්ඩුව සම්පූර්ණයම බැහැර වෙලා. අපිට ඒවිතරක් නෙවයි අදපයන බරපත්තලම කාරණාවක් කියවා. එක් තමයි අපිහිතම මේ වසග තත්ව තව මාස කීපයකින් අවසන්වය. වසන් වනාාට පස්සේ ඇතිවන තත්වයට මූුණ දෙන්න අන්නු ලැස්තිද. දැන් ආරංජිමාර්ගෝල හැටියට රට දැම් මාසේ කාමාරක් වහලා. අක්‍රිය වෙලා හවත් පොච්චර දවසක් මෙම බෙයිද කියල අපට ගණන්හර තියන්න බෑ. එතකොට මේ කෙටි කාලසීමාව තුළ පමණක් පෞච්චලිකන්සේ කඩාගෙන වැටීම මහා විසාාලයි. පෞ්ජලිකන්සේ මිෂ්පාදන ඇනහිටලා කර්මාන්ට ඇනහිට වගාවන නි. ඒවගේම ආදායම් මාර්ගන සරු දේවල් ඇනහිටලා පෞදජල් කාන්සේ හෙම පිටිම්ම කටාගන වැදලතිබෙන. ්‍රාජාන්සය නැවතිලා. ඒෙන් රටේ නිෂ්පාදනය නෑ මේමගේ බරපත ලතත්වයක් තින්. අප රටේ ආදායම කඩාගන වැැටිලා. එක පත්තකින් අපේ ජාත්‍යන්ත්‍ර වවෙලඳපලාට අහහිම වෙමින් තිබෙනවා. අපි තිබුණු ඇඟලුම් හර්මාතයෙන් ලැබෙන වෙෙනද පලාා ආදායම ලැබෙන වෙරද පොා. යුරගපයට සහ ඇමරිකාවටේ ඇගලුම් අපනානේ යවලා. අපි බ දායම් ලබා ගත්ත වෙළඳොලක් ආදාම ක පටතිමන, අප ඇගලුම් කර්මාත ශේසේ හැපැත්තික කටඩාගන වැටල ඒවා නි්පාන ඇන හිටලා. අනිත් පැත්තට ඒවා අපි විකුණන වෙළඳපලිට අහිම වෙලා යුරෝපේ සහ ඇමෙරිකා ැටතුළුවේ වෙල්දපලලාපිට අහිම්බි වෙලා. අපේ මච්ච නිෂ්පාදනය තේතික යවන වෙළඳපලඉහෙම පිටින්ම්ම නැවතිලා. ඒව යවාගණ නිෂ්පාදනය කළ හදන්න අපිට බෑ තුංවෙනුව අප ආදායමලාපපු මැඳපෙරදික සහ යුරෝපේ. වෙනත් මේ රටවල සේවාදායම්මලින් අපි උපාදනය කරමු ලොක්ුම මුදල් ප්‍රමාණය. අපිට දැන් ක්‍රමානුකූලව අහිමි වේගෙන යනවා. එතකොට අපි මුොක් ගැනත බලා පපෘ්තියා ගන්න. බාපෘතියා ගන්න ප ක්‍රමයක් නෑ. මේ සියල්ල කඩාගෙන වැටනකොට ආණ්ඩුඩට ජතුවක්ති නො මේ ෝොවි වසංගටට මුණ දෙනව වගේමන්. අනික් පැත්තෙන් කොහොම අප මේකට මොනදීලා රටහපං ගොඩ ගන්න. රට අපි ගොඩගන්න ජාතික සැලසුමක් ආණුරතියනොද නෑ. ජති ැල් ල මයිේ පාලි මතු මකිව බැසිල් රජ පක්ෂම සලු දේවල් කරන්න පුුවන්ම බලද සරබලද හැට ගැස නනිේදනයක් ගහල කැබින මඩ තින සම බීම පැත්තගල පලමෙන්තුන සිල බීම පැත්රති බැසිල් රජ පක්ෂ සරබනයය කරලා ගැස නිවේදනයක් ගල සහෝදරයන් කීපදන එකතුවෙල ඒ අිපති පලනකය සහරන්න. සමාරයි හරි සුන්දරවන් දැක්කා සවාහිමල ගුවන් දිඩිය පත්තරවල ප්‍රකාශ කලලා න සමාරුස්වාමින් වන්සල චන්දයක් ඕනනෑ අපි චන්දයක් ඕනෑ කියලා කිසිවිට කියන්නේ. බිය මුහොතේ කියයන මේ පසු බිම චන්දයක් පවත්තන්නට තරන් සුදුත්යක නෙවෙයි තියෙන්නේ ඒ නිසා මාසකීපයක් මේක මර්ධනය කරලාක් මැතිවරර්ණයකට එන්න කියලා පමණ යපික කියන්න. දැ සමාරස්වාමින් වහන්සලකි නොත් දිගටම ජනාධිපතිවරයට මේ පාලනය කෙනන්නද දෙන්න ඕනය කියලා. අමුදාවට මේ වැටයුත්ත කරන්න දෙන්න ඕන කියලා. අපි කියන්නේ එකනෙවෙයි අපි කියන්නේ විවස්ථාවට ගරුරල වැඩ කරන්න ඕනේ. මට මතකයි ඉතිහාසි අපිට කියීරදිල් තියෙන පාඩමක්තිබෙනවා. එකතමයි මෙරටේ සාමත් කතා කරන්න හිට්ලර්ගේ පාලනය ගැන. හිට්ලර් බලට පත්වනේ බොහොම සුන්දර ජයග්‍රහණයකින් දැනතා ජයයක්ග්‍රහණකි. ෆාර්ලිමේන්ටතුට ඇවිල්ල ෆාර්ලිමේන්තු මැතිවරණය ක්‍රමය අනුමත කරමින් බලහිට ඇවිල්ල අවසානේදී. ජනතාවත් තුලින් මේ පර්ලිමේන්තුවත් විනාස කරලා ජනතාවත් සම්බන්ධ කරන බීරෙක් වගේ. ජාතික විරෙක් ව ලෝ ීරක්ය හැසිරෙන පටගට අවසානයමකදුණේ. හිටලර් කියන ඒක අජිපතියා මුොලු ජර්මණය විනාස්සර විතරක්ලේ ලෝකම විනාස් කරලා වසාණය අරුුණේ. ති අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාද පාලනයට කිස නමල අපි හමෝම් වැඩ කරන්නවා. විවස්ථාවට ගඩු කරලාි හැමෝම් වැඩ කරන්නවවා. මේමගේ වි්‍යශසනය කාපවාම අපි ඔක්කුම එකට එකතු වෙලා මෙමට ිසද හොයන්නවා. අපි මේ හැමෝම එකතු වෙලා ජනතාව රැකගන්න ප්‍රා කරන්න අපි ඇත න්නවා ඒසත් සමග බලවේගේ හැටියි අපි තාමත් ප හැදිිලොව යනවා බොරු බැඩ කරන්න නැතුව. ජනතාව රවත්ටන්නේෙ වැඩ කරන්න නැතුව ජනාධිපතිවරත් මේ ආන්හුවත් ඇත්තටම මේ රටේ ජනතාවගේ හැබෑ බිසඳුම් හොන පාලනයකට ආයුතුව තිබෙන මු ආන්ුවත් මීතියන් කලන ඇත්තකතාවකන බහුතරය අහිමිවීම නිසා මේ විිතතුර හැරීම කඩලම් කරලා. සමන්ට තුනේ දෙකේ බලය ලබාගැනීමේ ඊීනේ දැක ැකක් මේ කෝයිඩ් වසංගතය ලක පුරා පැතිරෙද්ද පාර්ලිමේතු මැතිවර්ණන කරිය. තවත් වල්ප දෙලක් පරක්කු කරලා මෙට කෙරුව නං මේ පාර්ලිමේන්තුව තියාගන අප තිබුණා මේ සඳහා මේ බලස්තාම අර්ුධයක් එන්නපු මෙ බේරගන මේකත් විශ්ලු හයාගෙනයන් නමුත් අවාසනාවට එක කරේනෑ. එනිසා අපි ආ්ඩුවෙන් ඉල්ලනවා මේ අස්සේ මේ කෝවිට් දහනමය වසංගතය අස්සේ ආණ්ඩුව මේ වගේ සමහර පැති මේරටේ මිනිස්සුන්ට වහලා. රටේ රාජදේපල පෞද්ලික දේපන හැටට පරිහරණය කරන තත්වය වහා නවත් අන්න ක්‍රිය කරන්න ඔන. ඒවගේ මේ වගේ ගැසත් නිවේදන ගහලා හොරරහසම මිනිසුන්ට ජීවත්වෙන්න අමාරුවයින්න මිනිසුන්ට තවත් සමන්ගේ ජීවන බර වැඩිවෙන්න දරිතාව වැඩිවෙන්න දුෂකරතා වැඩිවෙන්න ක්‍රියා කරන්න හොඳනෑ. මේ තියන්නේ ගැසත් නිවේදනය. මේ ගැසත් නිවේදන අනුව ඇත්තටම මයිසුර පරි විතුරක්නව නිිකුත්තර පලින් ගැට් නිවේදනය. මේ නිවේදන ගැට නිවේදන ගැවි මාර්තු මාසේ දාහත්ය මේකින් තමයි මේ ගැසට් නිවේදයන තමයි පරිප්පුඒවගේම ලොකුලූලු ටින් කළමාලු මෙස්සිියල්ලට පාලනමිලක් දැන්න්නේේ. නමුොත් අවාසනාවට දැන් මේ ගැසට නිවෙේතියනේ මාර්තු දාහතදාලා අද දෙැනකොට මයි පලවෙෙන් දවනකොට මේ ගැසට නිවේදෙන අස් කරලා. අරි ෝක සෙවා අධිකාරය අලුත් ගැසත් නිවේදනයක් නිකුත් කනවා එක පපේ පිස්ේෙන්ද නිකුත් කරලා කියන්නන්නේ ඒ අපේල් පිේන්ද නිකුත් ක ලතිනවා ඒ නෝගගේ ඉවත් කරලා. අඩු ගානේ මේ ටිකවත් පාලනය කරගන්න නොහැකි ආ්වක් බටමක පත්රලා න්න. තාමත් හ ගක් දායකයි. ඉතාමත් කරගඩ දායකයි. හ පිල්ලන්නේ තත්වය ඉතා ාහනකයි රට ගනාව ොදින් තේරම් ගන්නන්මකු අරමුණ මක්ෂ කියලලා ඒක තමයි මේකුඩු බලන්න පෝවිි් දහනම බංගතයට මවා වෙලා. මන්ගේ පාලනේ සහ තමන්ගේ බලාධිකාරය ශක්තිමත් කරගන්න. ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ. ඉල්ලනවා මෙෙරට පුරවැසියන්ගේ ජනතාවගෙන් ආණ්ඩුවේ සැබෑවුවමනාව තමන්ගේ බලේතාවුර කරගැනින් මිස ඒකට උත්සාහකිරීම් මිස ඒක යන ගමන් මාර්්‍යයක්ස වෙනැකිස්වක් නෙවේ. ඒක හොදින් අපි මේරකේ ජනතාව තේරුම් ගන්න කියලා මටක් කරන්ගැ ෝ.